ආයුබෝවන් ඔන්නද මගේ යාළුවන්ට මම 13 වෙනි පාඩම අරගෙන ආවා. ඉතින් අපිත් එක්ක අද අලුත් යාළුවෙක් එකතු වෙනවා නම් මේ පාඩම බලන්න කලින් මුලින්ම අපේ පළවෙනි පාඩම බලන්න. පළවෙනි පාඩමේ ඉඳලා පිළිවෙලට බලාගෙන එන්න. මේ වෙනකන් කරපු හැම පාඩමකම ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මුල් පාඩමේ ඉඳලා බලාගෙන එන්න. ඉතින් මම ගිය සතියේද කියලා දුන්න එළවලු වලට කියන නම් මම අද කියලා දෙන්න යනවා සත්තුන්ට කියන නම්. ඒ කියන්නේ සත්තුන්ට ඉංග්‍රීසි වලින් කියන නම් මොනවද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ වගේම මම මේ පාඩම් කියලා දෙද්දි ගොඩක් වචන ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ වචන ඔක්කොම පොඩි කෙනෙක්ට එකපාර උගන්වන්න අමාරු නම් ඔයාලට පුළුවන් ඕනම කරන වචන ටික විතරක් දැනට එයාලට කියලා දෙන්න. ටිකක් කල් ගියාම එයාලට පුරුදු වුණාට පස්සේ ඔයාලට පුළුවන් අනිත් වචන ටිකත් කියලා දෙන්න. මොකද සමහර එළවලු පළතුරු එයාලා තාම අඳුරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා එයාලට අමාරු නම් විතරක් ඔයාලට පුළුවන් ඕනම කරන වචන ටික විතරක් දැනට කියලා දෙන්න. ඉතින් මේ වචන හැම දෙයක් එයාලට මතක තියාගන්න පුළුවන් විදියට හරියට කියලා දෙන්න. අපි එහෙනම් ඉක්මනට බලමු අද ඉගෙන ගන්න යන සත්තුන්ගේ නම් මොනවද කියලා. ඩොග්. ඩොග් කියලා කියනවා බල්ලට. ඩොග්. ඩොග් කියන්නේ බල්ලා. කැට්. කැට් කියලා කියනවා පූසට. කැට්. කැට් කියන්නේ පූසා. ස්කුවිරෝ. ස්කුවිරෝ කියලා කියනවා ලේනට. ස්කුවිරෝ. ස්කුවිරෝ ලේනා. කැටල්. කැටල් කියලා කියන්නේ අපි ගවයට. කැටල්. කැටල් කියන්නේ ගවයා. අපි සාමාන්‍යයෙන් කව් කියලා කියනවා. කව් කියලා කියන්නේ එළදෙනට. කව් කියන්නේ එළදෙන. කැටල් කියලා කියන්නේ ගවයට. රැට්. මීයා. රැට් කියලා කියන්නේ මීයට. රැට්. මීයා. බුල්. බුල් කියලා කියනවා ගොනාට. බුල්. බුල් කියන්නේ ගොනා. මංකි. මංකි කියලා කියන්නේ වඳුරට. මංකි. මංකි වඳුරා. පිග්. ඒ කියන්නේ ඌරට. පිග් ඌරා. කැමල්. කැමල් කියලා කියනවා ඔටුවට. කැමල්. කැමල් ඔටුව. ලයන්. ලයන් කියලා කියන්නේ සිංහයාට. ලයන්. ලයන් සිංහයා. ටයිග. ටයිග කියලා කියන්නේ කොටියට. ටයිග. ටයිග කොටියා. හෝස්. හෝස් කියලා කියන්නේ කාටද? අශ්වයාට. හෝස් අශ්වයා. ෆොක්ස්. ෆොක්ස් කියලා කියනවා නරියට. ෆොක්ස්. ෆොක්ස් කියන්නේ කාටද? නරියා. ෂීප්. ෂීප් කියලා කියන්නේ බැටළුවට. ෂීප් බැටළුවා. ගෝට්. ඒ කියන්නේ එළුවට. ගෝට්. ගෝට් එළුවා. බෙය. බෙය කියන්නේ කාටද? වලහට. බෙය. බෙය කියනවා වලහට. ඩිය. ඩිය කියලා කියන්නේ කවුද? මුවා. මුවාට තමයි ඩිය කියලා කියන්නේ. ඩිය. ඩිය මුවා. ජිරාෆ්. ජිරාෆ් කියන්නේ කාටද? අපි යාට සිංහලෙන් කියන්නේ ජිරාෆ් කියලම තමයි. ජිරාෆ් කියන්නේ ජිරාෆ්ට. එලිෆන්ට්. එලිෆන්ට් කියලා කියනවා අලියට. එලිෆන්ට්. එලිෆන්ට් අලියා. පෝකියුපයින්. පෝකියුපයින් කියලා කියනවා ඉත්තෑවට. පෝකියුපයින් ඉත්තෑවා. එයාලට හෙච් හෝග් කියලත් කියනවා. හෙච් හෝග්. හෙච් හෝග් ඉත්තෑවා. ෆ්‍රොග්. ෆ්‍රොග් කියලා කියන්නේ ගෙම්බට. ෆ්‍රොග් ගෙම්බා. ගෙකෝ. ගෙකෝ කියන්නේ කාටද? හූනට. ගෙකෝ. ගෙකෝ කියලා කියනවා හූනට. ගෙකෝ හූනා. ටෝටස්. ටෝටස් කියලා කියන්නේ ඉබ්බට. ටෝටස්. ටෝටස් ඉබ්බා. ලිසර්ඩ්. ලිසර්ඩ් කියලා කියනවා කටුස්සට. ලිසර්ඩ්. ලිසර්ඩ් කටුස්සා. වෝම්. පණුවට තමයි වෝම් කියලා කියන්නේ. වෝම් පණුවා. ගුවානා. ගුවානා කියලා කියනවා තලගොයාට. ගුවානා. ගුවානා කියන්නේ තලගොයා. එයාලට ඉග්ගුවානා කියලත් කියනවා.
ස්පයිඩර් ඒ කියන්නේ මකුළුවා. ස්පයිඩර් ස්පයිඩර් කියන්නේ මකුළුවා. ස්පයිඩර් මකුළුවා. රැබිට් හාවට තමයි රැබිට් කියලා කියන්නේ. රැබිට් හාව. ස්නේක් ස්නේක් කියලා කියනවා නයාට. ස්නේක් ස්නේක් නයා. ෆිෂ් ෆිෂ් කියලා කියන්නේ මාළුවට. ෆිෂ් මාළුවා. රැට් ස්නේක් ඒ කියන්නේ කවුද? ගැරන්ඩියා. රැට් ස්නේක් රැට් ස්නේක් ගැරන්ඩියා. ස්නේල් ස්නේල් කියලා කියනවා ගොළුබෙල්ලට. ස්නේල් ස්නේල් ගොළුබෙල්ලා. ජීබ්‍රා ජීබ්‍රා කියලා කියනවා සීබ්‍රට. ජීබ්‍රා ජීබ්‍රා කියලා කියන්නේ සීබ්‍රා. කැංගරු එයාලට සිංහලෙන් කියන්නේ කැංගරු කියලා. කැංගරු කැංගරු. ක්‍රොකඩයිල් කිඹුලට තමයි ක්‍රොකඩයිල් කියලා කියන්නේ. ක්‍රොකඩයිල් කිඹුලා. ඈන්ට් කූඹියට ඈන්ට් කියලා කියන්නේ. ඈන්ට් කූඹියා. ස්කෝපියන් ගෝනුස්සා. ස්කෝපියන් කියලා කියන්නේ ගෝනුස්සට. ස්කෝපියන් ගෝනුස්සා. ලීච් ලීච් කියලා කියනවා කූඩැල්ලට. ලීච් කූඩැල්ලා. සෙන්ටිපීඩ් ඒ කියන්නේ පත්තෑයට. සෙන්ටිපීඩ් සෙන්ටිපීඩ් පත්තෑයා. මිලිපීඩ් මිලිපීඩ් කියලා කියන්නේ හැකරැල්ලට. මිලිපීඩ් මිලිපීඩ් හැකරැල්ල. ඉතින් ඔයාලට මේ සතියේදී මතක තියාගන්න තියෙන ඔය වචන ටික තමයි. මම අද සත්තුන්ගේ නම් කිව්වට කුරුල්ලන්ගේ නම් ඔයාලට කියලා දුන්නේ නැහැ. මම ඒක ලබන සතිය ඔයාලට කියලා දෙන්න. මොකද අද එකපාර හැමදේම කියලා දුන්නොත් වචන ගොඩක් වැඩි. එතකොට ඔයාලට මතක තියාගන්න අමාරුයි. පොඩි අයට කියලා දෙන නිසා එයාලටත් මතක තියාගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා මම ඒක ලබන සතිය කියලා දෙන්න. අපි එහෙනම් ලබන සතියේ අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ.